විශ්‍රාම වැටුප් රැකවරණය සැලසීමත් එක්ක ඔබතුමාලා විවිධ යෝජනා ක්‍රම ගැන අපිට මතකයි. සුරේකුම යෝජනා වලිය වගේ ගත්තොත් දැන් මේකේ වයස අවුරුදු 60 දක්වා ජීවිතාන්තය දක්වා සමාජිකයන්ට මාසික විශ්‍රාම වැටුප් ලබා දෙනවා කියනවා. මිය ගියාම සමාජිකයාගේ වයස අවුරුදු 80 දක්වා කලත්‍රයට විශ්‍රාම වැටුපක් ගෙවනවා කියනවා. එතකොට විශ්‍රාම ලැබීමට පෙර සමාජිකයා මිය ගියොත් යැපෙන්නන්ට ගෙවන පාරිතෝෂික ගෙවනවා කියලා කියනවා. මේ වගේම දේවල් ගෙවනවද මේ යෝජනා ක්‍රමය තුළ? ඇත්තටම මොනවද ඒ ගෙවන දේවල් ටික? දැන් ඔය සුරකම කියලා කියන්නේ අපේ සාමාන්‍ය ඕනෑම පුද්ගලයෙකුට ශ්‍රී ලංකාවේ විශ්‍රාම නැති කෙනෙකුට ලබා පුළුවන් ක්‍රමයක්. ඒකට ඒ කෙනෙකුට තියෙන ප්‍රතිලාභ තමයි අවුරුදු 60 අපිත් සම්බන්ධ වෙලා මේක දායකත්ව විශ්‍රාම ක්‍රමයක්. අවුරුදු 60 සිට මේ යන තෙක් අපි සමග ඉවසගත්තා වූ විශ්‍රාම අපි ලබා දෙනවා. ඒ සාමාජිකයා මිය ගියොත් ඔහුගේ හෝ එයාගේ කලත්‍රයට විශ්‍රාම අපි ලබා දෙනවා. එහෙම නැත්නම් නම් කරපු කෙනෙකුට ලබා දෙනවා. ඊළඟ කාරණේ තමයි අපි ලබා දෙනවා පූර්ණ අබලතා, අර්ධ අබලතා, මරණ පාරතෝෂිත අපි ලබා දෙනවා. ඔතන ඒව සාමාන්‍යයෙන් ওই සුරකම යෝජනා ක්‍රමේ තියෙන සාමාන්‍ය තත්ත්වයන්. දැන් මේ ක්‍රමේ තියෙන තව සුවිශේෂ දෙයක් තමයි යම්කිසි විගණනීය සමිකයක විදසතලා කියාකන කෙනෙක් හැකියාකන අවස්ථාවේදී මිය ගියොත් අපි දැකලා තියෙනවා පහුගිය දවස්වල තම ඛේදජනක අවස්ථාවේ දැකලා තියෙනවා රැකියාකන අවස්ථාවේදී මිය යනවා සමහර විවිධ සිද්ධීන් නිසා. අන්නේ අවස්ථාවේදී මිය ගියොත් එහෙම ඔහුගේ කලත්‍රයට නැත්තම් නම් කරන කෙනාට අපි ඔහුගේ විශ්‍රාම දායකත්වය අපි මාරු කරනවා. ඊට පස්සේ ඒ නම් කරන කෙනාට හෝ කලත්‍රයට අවුරුදු 60 ඉඳලා මිය යන තෙක් අපි විශ්‍රාම වැටුප ලබා දෙන එකක් ඒක. තව තියෙනවා විශ්‍රාම පාරිතෝෂික කියලා දෙයක්. අපි මේක විශේෂයෙන් ඇතුළු කරලා තියෙනවා. ඒකට අනුග්‍රහය දක්වන්නේ ඇත්තටම මේ සත්කාර සඳහා විදේශ නියුක්ති කාර්යාංශය. යම්කිසි පුද්ගලෙක් ගිවිසගත්ත විශ්‍රාම වැටුපේ අවසාන වාරිකය ගෙවන දවසේ විදේශ විනිමය සැලකිලි ලක් කරලා ඒ පුද්ගලයා ගෙවලා තියෙන මුදලෙන් 5%ක විශ්‍රාම පාරිතෝෂික විදිහට අපි අවුරුදු 60 දී ලබා දෙනවා. ඒක සම්පූර්ණයෙන් දායකත්වය ලබා දෙන මුදල් ලබා දෙන්නේ විදේශ නියුක්ති කාර්යාංශය. මත පැහැදිලි ගෙවලා තියෙන ප්‍රමාණයෙන් 5%යි. දැන් උදාහරණයක් අපි කිව්වොත් ඔහු යම්කිසි කෙනෙක් ගිවිසගෙන තියෙනවා නම් ඩොලර්ස් වලින් අපි කිව්වොත් එහෙම ඩොලර් 1000ක් ගෙවන්න උදාහරණ මේ කියන ඩොලර් 1000ක් ගෙවන්න කොච්චර කාලයකට යම්කිසි කාලයකට යම්කිසි කා ඩොලර් 1000ක් ගෙවන්න. එතකොට ඒ ඩොලර් 1000 අපිට ගෙවලා තියෙනවා. ඒ ඩොලර් 1000න හරියන අනුපාතයට අනුව අපි නම් ගිවිසගත්ත විශ්‍රාමට උහු ලබා දෙනවා අවුරුදු 60 ඉඳන් ලබා දෙනවා. ඊට අමතරව ඩොලර් 1000න් 5%ක් කියන්නේ ඩොලර් 50ක්නේ. හරි නේද? ඩොලර් 50ක්නේ. ඩොලර් 50ට සාපේක්ෂ රුපියල් අගයක් අපි ලබා දෙනවා. ඇත්තටම මේ මුදල අපි ලබා දෙන්නේ විදේශ නියුක්ති කාර්යාංශය ලබා දෙන්නේ හිතේ තියෙන අරමුදල් ලබා දෙන්නේ ඒ පුජ්‍යලයාට අවුරුදු 60 දී එකවර ලබා දෙන පාරිතෝෂික මුදලක් ලබා දෙනවා. අපි කියන්නේ අර ගැටිවිටි කියලා. අන්න ඒ වගේ පාරිතෝෂිත දීමනාවක් ලබා දෙනවා එකවර අවුරුදු 60 දී. ඊට පසුව 60 ඉඳලා ඒ පුජ්‍යලයාට විශ්‍රාම වැටුප ලබා දෙනවා. ඒක එක සුවිශේෂී විශේෂ වරප්‍රසාදයක් ලැබෙන අවස්ථාවක්. ඒකට මේ පුජ්‍යල අවසාන වශයෙන් ලබා දෙන වාරිකයට සාපේක්ෂව එදා තිබුණ විදේශ අනුපාතයට තමයි ලබා දෙන්නේ. තවත් එකක් තමයි යම්කිසි තැනැත්තෙක් විදේශගතව ඉන්නකොට මේ මිශ්‍රාම වැටුප යෝජනා ක්‍රමයට වාරික මුදල් ගේමීක්ෂණ අතරතුරේදී මිය ගියොත් ඔහුගේ කලත්‍රය හෝ යැපෙන්නාට සඳහා විශ්‍රාම වැටුප හිමිකම ලබා දෙන අර මුලින්මම කිව්ව කාරණය. ඒක සුවිශේෂී අපි දකිනවා සමහර වෙලාවකදී යම්කිසි කෙනෙක් රැකියා කරන අවස්ථාවකදී මිය පල්ලෝ ගියොත් එම ඔහුගේ පවුලේ සමාජිකයන්ට තවත් අසන වෙනවා. අන්නේ අසන්න වීමට නොවි ඔවුන් රැකබලා ගන්න ඔවුන් සමාජ ආරක්ෂක ලබා දෙන තමයි ඒ ක්‍රමය අපි අතුරු කරලා තියෙන්නේ. ඒ කියන සුවිශේෂී වරප්‍රසාද දෙක හිමි වෙනවා අනිකුත් සාමාන්‍ය විසඩු යෝජනා ක්‍රමයට සම්බන්ධ නොවන පුජ්‍යලයන්ට අහිමි. මේ විදේශීය ගත වෙන අයට හිමි වෙන සුවිශේෂී වරප්‍රසාද දෙකක් විදිහට.